ඉලුවයි ප්‍රදේශයට අයත් LTTE ග්‍රහණය පැවති වෙරළ තීරය දක්වා වූ වර්ග කිලෝමීටර් 10ක භූමිය ඊයේ සවස් වන විට වන්නබිහිමේ මුලතිව් දෙසට ගමන් කරන 59 වන සේනාංකයේ 591 වෙනි බල සේනාවේ පළමු වන සිංහ රෙජිමේන්තුවේ බටපිරිස් අත්පත් කරගනු ලැබුවා. මේ සමගම කෝකිලායි කලපුවේ සිට නයරු දක්වා වූ සමස්ත කොක්කුතුඩුවයි ප්‍රදේශයේම බලය යුද හමුදාව සට වුණා. මුලතිව් දෙසට වූ LTTE ප්‍රධාන මුහුදු සැපයුම වැටී ඇත්තේ මෙම වෙරළ කලාපය ඔස්සේයි. වන්පෝ බේස් ඉලක්ක කරගත් මුලතිව් වනාන්තරයේ ක්‍රියාන්විතයට සමගාමීව ඉකුත් මාස 8ක කාලය තුළ උපක්‍රමිකව මෙම වෙරළ තීරය අත්පත් කර ගැනීමේ මෙහෙයුමද ක්‍රියාත්මක වූ බවයි හමුදාව පවසන්නේ. මෙහිදී LTTEට බරපතල හානි සිදුව තිබෙනවා. පෙර තිබූ ආරක්ෂක වළල්ලේ ඉඳලා අපි මේ මුල නයාරු ප්‍රදේශයේ බලා ඉදිරියටම අපි ඇදුණා. ඒ ඇදෙන අවස්ථාවේදී ඒ ක්‍රියාන්විතයේදී අපි වෙදී ඉන්න අවස්ථාවේදී අපිට සෑහෙන සතුරු බංක සංඛ්‍යාව විනාශ කරන්න සිදු වුණා. ඒ වගේම සෑහෙන සතුරු ප්‍රමාණයක් ප්‍රහාර එල්ල කරන්න සිදු වුණා. ඒ ප්‍රහාරවලදී ඔය සතුරාගේ විගුරු ස්වභාවය කියන එක අපිට ඇත්තටම මනාවට අපේ සතුරුලොන්ට මනාව පෙනුණා. ඒ පෙනින්න එක හේතුවක් තමයි ඔවුන් සමහර මේ සතුරා තමන්ගේ මේ මලසිරු පවා දාලා දමා ගොස් තිබුණා. මුලතිව් වනාන්තරයේ එක් නිමාවක් වන්නේ කොකුතුඩුවයි වෙරළ තීරයයි. වෙරළ දක්වාම වනාන්තර මායිම පවතිනවා. මේ නිසා LTTE මුහුදු කොටින් දීර්ඝ කාලයක් තිස්සේ මුලතිව් කැලයට රහසිගතව සිය සැපයුම් සිදු කර ගැනීමේ ප්‍රධාන ප්‍රවේශයක් ලෙස කොකුතුඩුවයි කලපුව භාවිත කළා. කොකුතුඩුවයි වෙරළ නොබෙඹුරු සුන්දර වෙරළ තීරයක්. මෙහි ඇති හිරිකල් පරය සුවිශේෂ වූවක්. එනිසාම නොගෙබුරු තටාකයක් වෙරළ තීරයේ දිගට නිර්මාණය වී තිබෙනවා. මෙය සරු දීවර මුහුදු ප්‍රදේශයක් ලෙසද සැලකෙනවා. කොක්කුතුඩුවයි අහිමිවීමෙන් වඩාත් බලපෑම එල්ල වී ඇත්තේ LTTE කොමලමුලේ හා අලම්පිල් බලකොටු වෙතයි. හේතුව මොකද? උන්ට දැන් මුහුදු තීරයක් නැහැ. උන්ට ගමනාගමනය අපහසු වෙලා තියෙනවා. ඒ වගේම මේ නයාරු වලට යනකම් මින් ඉදිරියට කෝකිලායවල ඉන්න දීවර වැසියන්ට එන්න පුළුවන් බයක් හැකක් නැතුව. මොකද අපේ සොල්දාදු ඉන්නවා ඉදිරි භූමියේ. ඒකින්ද ඒ ගැනත් අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. කොක්කුතුඩුවයි ප්‍රදේශයේ LTTE ග්‍රහණය තිබූ ප්‍රදේශය යුද හමුදාව අත්පත් කර ගැනීමත් සමගම නයාරු දක්වා වූ මුහුදු තීරයේ බලය මේ වන විට යුද හමුදාව සතුව තිබෙනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම කොක්කුතුඩුවයි සිට. මේ කටුකම්බි කූඩුව සතෙකු සිරකොට තැබීමට සෑදුවක් නොවේ. LTTE ත්‍රස්තවාදීන් බලහත්කාරයෙන් යුද පුහුණුවට ගෙන එන සාමාන්‍ය ජනතාව ඊට අකමැති වූ විට සිරකර තැබීමට සකස් කළ ඒවායි. යුද හමුදාව ඉකුද්දා අත්පත් කරගත් මුලතිව් වනාන්තරයේ ජීවන් බේස් නැමැති LTTE පුහුණු කඳවුර තුළයි මෙම කටුකම්බි කූඩු දැකගත හැකි වන්නේ. හිට්ලර් මුසලෝනි වැනි කූරතර පුද්ගලයන්ටත් වඩා ප්‍රභාකරන් තම ජනතාවටම වදබන්ධන ලක් කරන ම්ලේච්ඡ ත්‍රස්තවාදියෙකු බව මෙමගින් පැහැදිලි වන්නේ ඇයි යුද හමුදාව පෙන්වා දෙනවා. මෙම වේදනාබර ජීවිතයෙන් උතුරේ දෙමළ ජනතාව මුදා ගැනීම වන්නිමිහුමේ ඉලක්කයයි. මේ තියන්නේ LTTE ත්‍රස්තවාදීන්ගේ කටුකම්බි ගලවපු හිරකූඩුවක්. ඒ කියන්නේ අපි මේ සිම් එක ගලවලා ඉලා තියන්නේ. මේකට මිනිස්සුන්ට ගිහිල්ලා හැරෙන්නවත් බෑ. හිර වෙලා තමයි ඉන්න වෙන්නේ. ඒ කියන්නේ හිරකූඩුවේ සම්පූර්ණයෙන් හිටගෙන ඉන්නත් බෑ. සම්පූර්ණයෙන්ම ඔළුවත් පහච් කරගෙන වකුටු වෙලා තමයි මේ මිනිස්සයා ඉඳලා තියෙන්නේ. ඒක කොහොමවත් මේකට රිංගලා යන්න බැරි තත්ත්වයක් තමයි මේකට තියෙන්නේ. මේ ආකාරයෙන් රිංගලා මිනිස්සුන්ට ඉන්න බෑ කියලා තේරෙනවා ඇති ඔක්කොටම. මේකේ හිටගන්නවත් බැරි වෙන විදිහට සම්පූර්ණයෙන් ඇඟත් එක්ක ඊරිලා දුවාල වෙන තත්ත්වයට තමයි නිකම්ම පත් වෙලා තියෙන්නේ. ඒ ඉරියව්වෙන්ම තියෙන එක තමයි තියෙන්නේ මල පහකුණු කරගන්න ඔක්කොම මේක ඇතුළෙමයි. ඒ කියන්නේ ජරාව පිටින්ම මේ මනුස්සයා මේක ඇතුළෙම මේ යන විදිහට තමයි මේක සලසලා තියෙන්නේ. මේ වගේ හිරකූඩු 150ක් විතර මේකේ දැන්න තියෙනවා. කටුකම්බි හිරකූඩු. ඒ කියන්නේ සිවිල් ජනතාව බලහත්කාරයෙන් තමයි ගෙනල්ලා මෙතෙන්ට ට්‍රේනින් කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒ උත්සාහ කරනකොට පැනලා යන්න හදන ඒ දෙවිදිය යනතාව මේක ඇතුළට දාලා හිර කරලා තමයි ට්‍රේනින් කරලා නැවත ගන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් මේ මිනිස්සු කවදාවත් කැමති වෙන්නේ නැතුව ඇති යුද්ධයකට. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ.
උතුරේ අහිංසක සාමාන්‍ය වැසියන් මාතෘකාගත කරගනිමින් බොහෝ ස්වේච්ඡා සංවිධාන හා ඇතැම් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දැඩි ලෙස ප්‍රචාරක කටයුතු වල නිරතව සිටිනවා. නමුත් LTTE විසින් සාමාන්‍ය ජනතාවට සැබෑ ලෙසම මෙලෙස වදබන්ධන කිරීම පිළිබඳව සාමාන්‍ය ජනතාවගේ මානව අයිතිවාසිකම් මේ ලෙස ක්‍රූර ලෙස උල්ලංඝනය කිරීම පිළිබඳව එම සංවිධාන කතා කරන බවක් පෙනෙන්නට නැහැ. යුද හමුදාව මෙම සත්‍ය දකින ලෙස ඔවුන්ට ආරාධනා කරනවා. මුළුතු කැලයට පැමිණියොත් මෙම LTTE ක්‍රියාකාරකම පැහැදිලි ලෙසම අද දැක ගන්නට පුළුවන්. රූපවාහිනියේ සමන් කුමාර් රාමවික්‍රම මුළුතු වනාන්තරයේ සිට.